ශාලි, අපි ඉක්මනට අලුත් වැඩකට අතගහන්න ඕන. උඹේ මොලේ වේසල කල්පනා කරලා බලපන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මොලේ වේසවන්න නම් බඩ පිරෙන්න එපෑ. ගෑස් සිලින්ඩරේවත් ගත්තා නම් ආප්පියක් දෙකක් පුච්චගෙන කන්න තිබ්බා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ චාලි. උඹේ කොන්ද පණ නැති එකනේ මේ හැම එකටම ප්‍රශ්නේ. උඹ කියන්නේ මට ගිහලා නදිරත් එක්ක වලියක් දාගන්න කියලාද? හිතලා හිතලා වලියක් දාලා අඩියක් කප්පලා පිඟානක් දෙකක් බිඳින එක ඒක වරද නෙමෙයි මං. ඒක තමයි පුරුෂාධිපත්‍යය. හොඳට තියේ. මාව ගේන් එළියට දාලා දොර වැහුවෙන් පස්සේ මං ඇවිල්ලා උඹේ අගුවේ ලගින්නද? උඹ සම්‍යක් ප්‍රයෝග කියන්නේ මොනවද කියලා අහලවත් නැද්ද? ඈ? දහම් පාසල ඉගෙනගෙනවත් නැද්ද? ඈ? කොහෙද? ඉස්කෝලේ හරියට නොගිය උඹ දහම් පාසල් යන්නේ කොහෙද? ඡි. උඹ මහලුකු උගතන කියපම් බලන්න අතට යහමින් කීයක් හරි ලැබෙන වැඩක් ගැන කල්පනා කරලා බලලා. මම ඔබට කිව්වනේ පඩගින්නේ කිසිම දෙයක් කල්පනා වෙන්නේ නැහැ බං. දැන් බලපන් උඹයි මමයි දෙන්නම ඉන්නේ. දැන් යකෙක් කන්න තරම් බඩගින්නේනේ. මට නම් බඩගින්නක් නැහැ. මං කාලා ආවේ. ඈ? උඹ එතකොට ගෙදර ගිය කාලා එන්නද? ඔව්. මොන දේ නැතත් නදීරා දවල් 12 වෙනකොට බත් පිඟාන බෙදලා මේසෙ උඩ තියෙනවා. ඒ අතින් නදීරා රත්තරන් ගෑණියෙක්ව. ඔබට බත් එක අතට ගන්නකොට ඔබේ මේ අතිජාත මිත්‍රයා චාලි බඩගින්නේ වේලනවා කියලා ඔබට මතක් වෙන්නේ නැද්ද? මං කොහොමද මං උඹ එක්කගෙන යන්නේ? මාත් කරන්නේ ෂේප් එකේ ගිහිල්ලා බෙදලා තියෙන බත් එක්ක කාලා මාරු වෙන එක. මම ඔබ ගැන හිතාගෙන හිටියා වැරදි අශෝක. බත් හරියට අර වලහ පන්නගෙන එද්දි ගස් නගින්න බැරි මිත්‍රයව දාලා ගහට නැගගත්ත මිනිහා වගේ ජරා මිනිස්සෙක් නේ. මේක බත් පිඟානක් ගැන මිසක් වලහක් ගැන ප්‍රශ්නයක් නෙමෙයිනේ. වලහක් ආවොත් අපි ඒ වෙලාවට බලමු. ආයේ උඹත් එක්ක මගේ ඇයි හොඳයික් නැහැ. මං හම්බ කරගෙන මං කන්න. ඉතින් කාපන් මං එපා කිව්වේ. ආයේ පාරක තොටක හම්බුණත් මම උඹත් එක්ක නෝ කතා නොසිනා. උඹත් මාත් එක්ක කතා කරන්න එපා. චාලි මතක තියාගනින් මේ අශෝකට අදට වැඩිය හෙට හොඳ. නිමේෂ් අන සමීර එනවා. දැන් ලෑස්ති වෙන යගින් සමාවිල්ල. මං ගන්නම් කොහොමද සමාවක්? නිමේෂ් ඔයා සොරි කියලා කියන්න ඉවරයිනේ. සමීර් ඉස්සරහා නිමේෂ් බාල්දු වෙන්න ඕනේ නෑ අයිරා. කෙනෙකුට සොරි කියන එක බාල්දුවක් නෙමෙයි. නෑ 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 නිමේෂ් ඔයා කිසි දෙයක් කියන්නවත් කරන්නවත් ඕනේ නෑ. සමීර එනකොට නොදැක්ක වගේ ඉන්න. තාරකාට ආයෙත් කේන්ති ගියොත් මේව තමයි නවත්ත ගන්න බැරි වෙයි. අයියෝ අම්ම බය වෙලානේ. බයකට නෙමෙයි. මට ඕනේ මෙතන ප්‍රශ්න වෙන එක නතර කරන්න. මොන දේ වුණත් අපි තාරකාගේ හිත හොඳින් තියාගන්න ඕනේ. අයිරා නිමේෂ් කියන්නේ අපේ දරුවා. ඔයා හදන්නේ සමීර් ඉස්සරහා අපේ දරුවා පාචල් කරන්න. ඒ කියන්නේ නම්බුවත් ඔලුවට තියාගෙන
මේ ගෙදරින් ජයමාන කම්පනිකෙන් ඔයා එලියට බහින ලෑස්ති කියලාද කියන්නේ? නෑ නෑ මං කියන්නේ අම්මයි තාත්තයි දෙපැත්තේ ඉඳන් මොනවා කිව්වත් මං නම් සමීරගෙන් සමාව ගන්නෙ නෑ. හැබැයි නෑ කිව්වොත් නෑම තමයි. නිමේෂ් ඇයි දැන් මගෙන් සමාව ගන්නෙ? ඔයා මට වරදක් කළා නෑනේ. සමීර්, ඔයාගේ තේකට ගම්මිරිස් දැම්ම නිමේෂ් නේ. අයියෝ, ඒක විහිළුවක්. ඔයා මතක් කරනවා මට ඒක මතක් වුණේ. කොල්ලෝ වුණාම උහුම තමයි විහිළු කරනවා, බයිට් කරනවා. ඒව සීරියස් ගණන් ගන්න කවුද? වාඩි වෙන සමීර්. අපිට හයිට කතා කරන්නත් බැරි වුණානේ. මට ටිකක් ටයර්ඩ් අංකල්. මම වොෂර් දාගෙන ඉන්නවා. සමීර් අපිට එක කතා කරන්න කැමති නෑ වගේ. මග අරින්. හා ඒ වගේ මිනිහ කොකු දාගන්නත් කැමති නෑ. අපි හිතුවට වැඩිය මිනිහ ආඳෙක්. ගල් ආඳෙක්. ආඳෙක්? ඒ කිව්වේ? ඔහොම ලිස්සල යන්න පුළුවන් ආඳෙකුට විතරයි අයිරා. සමීර්, ඔයා අර කිව්වේ බොරුවක් නෙවෙයි නේද? මොකද්ද? තේක හින්දා ඔයාට තරහ ගියේ නෑ කියලා? නෑ තාරකා, මං ඒක ගණන් ගත්තේවත් නෑ. ඇත්තමයි. එහෙමනම් මං එද්දි ඔයා ගිහින් හිටියේයි? මට කොච්චර දුක හිතුණාද කියලා ඔයාට හිතාගන්නවත් බෑ සමීර්. මං ඇඬුවත් එක්ක ගොඩා නිර්මලිය අක්කගෙන් අහන්න. ඇත්තටම ඔයා කොහෙද ගියේ? තාරකා, අපි ටිකක් එළියට ගිහලා කතා කරමු. ඇයි? තාරකා, ඔයා මේ විදිහට මගේ රූම් එකට එන එක ඒ තරම් හොඳ නෑ. ඔයාගේ නැන්දයි මම ඒකට කැමති නෑ. එක අතකට තින් ඒක අසාධාරණත් නෑ. හරි හරි, මං යන්නම්. හැබැයි හෙට උදේට මාත් එක්ක ගමනක් යන්න ඔයා එන්න ඕනේ. හරි හරි, මං එන්න. ෂුවර්. ප්‍රොමිස්. ප්‍රොමිස්. තාත්තා තාමත් ගෙදර ඇවිත් නෑ නේද අම්මේ? ඒකනේ ඉන්න. මට දැන් හොඳයි. ඉදිය ගත්තාම හරියයි. හන්දියට ගියනම් ත්‍රීවිල් එකක් හරි ගන්න තිබුණා. ඒත් ඉතින් හන්දියට යාගන්න ඉදිහල් නෑනේ පුතේ. ඉස්පිරිතාලේ යන්න ඕනේ නෑ අම්මේ.
මං ඉස්සරහ ගෙදරට ගිහින් මාමට හරි නමල් මාමට හරි කෝල් එකක් දීලා නිකන් දුවට ඉන්න පුළුවන් තනියම. මාත් එනවා. මට තනියම ඉන්න බයයි. හා. එනයන්. ඔහොම ඉන්නකෝ. සමීර්, ඔයාට මොනා හරි මතක් වෙනවද? නෑ. මම නිකන් බැලුවේ. ලස්සන තැනක් නේද? ඔයාට මොනා හරි මතක් වෙන්න ඕනේ. මොන? එනකෝ මම ඔයාට දෙයක් පෙන්නන්න. බලන්න ඔයාට මේ ෆොටෝග්‍රාෆික මතකද කියලා. මේක අරගෙන තියෙන්නේ මෙතනද? ඔව්. මේ ඉන්නේ මං. එතකොට මේ ඉන්නේ? ඔයානේ. මං හිතුව මේ ෆොටෝග්‍රාෆික් ගන්න ඔයාට මතක ඇති කියලා. මට නම් මතකයක් නෑ. මං පුංචිනේ. මේ ඉන්න තාත්තයි මමයි. මෙතනදිම ගත්ත ෆොටෝ එකක්. තාත්තා හරිම ආසයිලු මෙතනට වෙලා ඉන්නේ. තාත්තා එහෙම ආස උනේ එයාට අම්මව හම්බුනේ මෙතනදි හින්දාලු. ඊට පස්සේ තාත්තා මේ ලෑන්ඩ් එක සල්ලි වලට අරගෙන. සඳ පවා දෙවෙනි කඩා හැලිනා සඳ කැන්නද දිවෙනි විඳවන බොඳ කඳුලින් පොළඳ නොවේ තේ සහස් දෙලි නැලවෙන රිදි තාරතාවේ මං රිදි සතුටෙන් හඬලා එක හිතකින් අතපෑ